මුලින් සඳහන් කළා වගේ දවසකට 80ක් 100ක් මිය පරලව යන මෙවැනි ඛේදවාචකයක් මේ රටේ වෙන මොකවත් නැහැ. අපි සියලු දෙනා දන්නවා LTT ත්‍රස්තවාදී දන්නවා දැන් මේ වසංගත රෝග දන්නවා අනික් බෝ නොවන රෝග සියල්ල දන්නවා ඒ මොනවා ගත්තත් වැඩිපුරම ඒ තව තව ඉතා පැහැදිලි කළොත් තමන්ගේ පාරිභෝගික ජනතාව 150ක් මේ භාණ්ඩයක් මිලදී ගත්තාම 150ක්ම මිය පරලව යන එකම පාරිභෝගික භාණ්ඩයේ මේ දුම් වැටියයි. ඒ වගේම දුම් වැටිය තමයි අනිකුත් මේ සියලුම අන්තරායක ඖෂධ නැත්නම් අන්තරායක මේ මේ මත්කුඩු ඒවා පාවිච්චි කරන්න දරුවෙකුට හෝ ශිෂ්‍යයෙකුට තරුණයෙකුට එන ගේට්වේ ඩ්‍රග් එක ආරම්භක අවස්ථාව වශයෙන් තමයි මේ මේ දුම් වැටිය උරන්න පටන් ගන්න. ඒ නිසා අපි ඉතා පැහැදිලිව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් නාට ආයතනයේ වශයෙන් දැන් අපි අනුකමිටු රාශියක් පත් කරලා තිනවා මේ පිළිබඳව සමීක්ෂණ සිද්ධ කළා අවශ්‍ය යෝජනාවලියක් සිද්ධ කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින්ම ඉතාම කඩිනමින් අංක 2006 අංක 27 දරන දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත ඉතාම තව තවත් සවිභව කරවමින් මේ දුම්වැටි සහ මධ්‍යසාර මේ රටේ මනා ලෙස ඒ කියන්නේ පාලනය කළා සහ මුලින්ම ඉවත් කිරීම දක්වා යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි දැන් පසුගිය දවසක දැන් අපි ওই සිල්ලරේට සිගරට් විකුණනවා වගේම මේ රටේ විශේෂයෙන්ම ජනතාව මේ මද්දසාර මත් වතුර ගන්න විශේෂයෙන්ම මිලිලීටර 180 බෝතලේ අපි නැත්තම් කියනවා කාලේ බෝතලේ කියලා. දැන් අපි අනපනත් ගේන්ට සාකච්ඡා කරනවා මේ කාල අහෝසි කරන්න. කාල කාලක්‍රියා කරවන්න කාලේ කාලේ ඉවර කරන්න මොකද හේතුව 2019 වර්ෂයේදී විතරක් මිලියන 300ක් බෝතල් මේ ශාස්ත්‍රයට එකතු වුණා වීදුරු බෝතල් මේ ශාස්ත්‍රයට එකතු වුණාම මේ තියෙන පරිසර හානිය ඩෙන්ගු උදුරවල් අනික් සියල්ල ඕගොල්ලෝ ඔක්කොම දන්නවා බාර් එකකින් ගන්නවා කාලක් එතනම කඩනවා කටේ හලා ගන්නවා විසි ගන්නවා ඔහොම තමයි ගියේ බියර් කෑන් විතරක් මිලියන 160ක් 190ක් මේ ශාස්ත්‍රයට එකතු වුණා පසුගිය අවුරුදු වල ඉතින් මේවා නැති කරන්න ඕනේ මේ රට ඔබෙත් මගෙත් අපි සියලු දෙනාගේම රට අපි මේක හැදුවේ නැත්තම් වෙන කවුරුත් මේක හදන්නේ නැහැ ඒ නිසා අභීතව මේ කටයුතු සිද්ධ කරන්නට ඔබ සියලු දෙනාම විශේෂයෙන්ම දැන් 18000ක් 15000ක් 18000ක් විතර ඉන්න වෛද්‍යවරු ඉන්න රජයේ වෛද්‍ය සංගමය මේ සඳහා අපිත් එක්ක එකතු වීම අපි සියලු දෙනා එකට එකතු වෙලා එක වැඩපිළිවෙලක යෑම මම හිතනවා ඉතාම වටිනා අවස්ථාවක් කියලා මොකද අපි අමතක කරන්න නරකයි දුම්කොළ කර්මාන්තය මේ මත්වතුර කර්මාන්තේ ඉතාම සූක්ෂමයි මේ රටේ හෝ පිටරටවල් වල ලෝකයේ දේශපාලන දිශානතිය වෙනස් කරන්නට ආර්ථික දිශානතිය වෙනස් කරන්නට පුළුවන් තරම් බලවත් ශක්තිමත් ආර්ථිකමය සමාජීයමය දේශපාලනමය හයිය තියෙන මේ කර්මාන්තවල් මේවා මේවෙන් පළමු කොටම සමාජ විට මේ ඔය තවුන්වන්සලා දන්නේ නැතු ඇති සිගරට් එක මේ ලෝකෙට හඳුන්වා දීලා පළවෙනියට සිගරට් එක කටේ ගහුවේ වෛද්‍යවරයෙක්ගේ ඒකෙන් තමයි මේ මිනිසුන්ට දැම්මේ මේ වෛද්‍යවරුත් මේ සිගරට් එක උරනවා එතකොට මේ මේක හොඳයි සෞඛ්‍ය හානි නෑ වෙන මොකුත් නෑ මේක නිකන් සමාජ තත්ත්වයක් ඇති කරන්න මේ කර්මාන්තය මේ ඒ තරම් සූක්ෂම කටයුතු කළා ඉතින් මට හරිම ආඩම්බරයි සතුටුයි මාත් වෛද්‍යවරයෙක් වශයෙන් රජයේ වෛද්‍යවර නිලධාරීන්ගේ සංගමේ සමාජිකයෙක් වශයෙන් අපේ රජයේ වෛද්‍යවරු නිලධාරීන්ගේ සංගමයක් මේ සඳහා එකතු වෙලා අපිම ආදර්ශයක් දෙන්න ඕනේ මේ රටේ මහජන සෞඛ්‍ය ආරක්ෂා කරන කේන්ද්‍රීය අය වශයෙන් වෛද්‍යවරු වශයෙන් අපි මේ සටනට බැහැලා ඉන්න එක ගැන මම බොහොම සතුටු වෙනවා ආඩම්බර වෙනවා අපිට ඒක මහත් ශක්තියක්. එතකොට මේ ඒ වගේම අන්තරායක ඖෂධ පාලන ජාතික අධිකාරියත් ඒ වගේම අනික් සියලුම ආයතනත් මේ සඳහා එකට ඒකරාශී වෙමින් මේ කරන කාර්යය මේ ඉදිරි වසර පහ තුලදී මේ රටින් දුම්කොළ දුම්වැටි මද්දසාර සම්බන්ධයෙන් තියෙන අනපනත් තව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යමින් මේ රටේ අහිංසක දරුවන් පාසල් ශිෂ්‍යයන් ඒ වගේම විශ්වවිද්‍යාල තරුණයන් සියලු දෙනාම ආරක්ෂා කර ගැනීම සඳහා අපි දැවැන්ත බලවත් ස්ථාවර වැඩපිළිවෙලක් කරනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. අවසාන වශයෙන් දුම් පානය කරනකොට දුම් ඉරණ එකේ තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් ස්මෝකින් කියලා. මේ කරුණත් මම කියන්න ඕනේ සෙකන්ඩ් හෑන්ඩ් ස්මෝකින් කියන්නේ අක්‍රීය දුම් පානය කියලා. තව තියෙනවා තර්ඩ් හෑන්ඩ් ස්මෝකින් කියලා. එතකොට අක්‍රීය දුම් පානය
දැන් අපේ රටේ දුම්පානයේ දුම්කොළ මේ පාවිච්චි කිරීම ගැන කිව්වොත් සමස්තයක් ලෙස ගත්තොත් 2019 සංඛ්‍යාලේඛන අනුව 15.8යි මේ රටේ දුම්කොළ පරිභෝජනය කිරීම තියෙන්නේ. පිරිමින්ගෙන් 36ක් කාන්තාවන්ගෙන් 103ක්. මේ කාන්තාවන්ගෙන් 103 කියන්නේ ඒගොල්ලෝ දුම් උරණ කාන්තාවෝ නෙමෙයි. නමුත් දුම්කොළ හපනවා. ඒ කියන්නේ බුලත් විටේ දුම්කොළ තියෙනවා. මේ දුම්කොළ බුලත් විටේ තියෙන දුම්කොළ බුලත් විටේ එක්ක දුම්කොළ නිෂ්පාදනය කරන්න බෑ. ඒ ඒවා අලෙවි කරන්න බෑ. මිලදී ගන්න බෑ කියන තහනම තියෙනවා 2016 සැප්තැම්බර් 1 වෙනිදා ඉඳන් මේ රටේ බුලත් විටේට දුම්කොළ ඇතුල් කරන්න බෑ. ඒ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය කරන්න බෑ විකුණන්න බෑ. නමුත් ඒ නීති තිබ්බට ඒවා නැවතත් ඉතා තදින් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට දුම්කොළ හපනවා. කාන්තාව කරන්නේ දුම්කොළ හපන එක. එතකොට 15.8ක් සමස්ත මේ දුම්කොළ භාවිතයේ තියෙන්නේ. මේක අඩුම ගානේ 2025 වෙනකොට අපි තව 30%කින්වත් අඩු කරන්න ඕනේ. ඒක තමයි අපේ කියන්නේ අඩු ගානේ 12 මට්ටමකටවත් අපි මේක ගේන්න ඕනේ මේ රටේ. එතකොට තමයි අපිට හුස්ම ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අක්‍රීය දුම්පානය ගැන කියන්නේ මම තොල් දෙකට සිගරට් එකක් අරගෙන උරණ කෙනෙක් නෙමෙයි වුණාට මේ සිගරට් එකේ යන දුම මේ වායුගෝලයට ගියාම ඔබත් මමත් ආග්‍රහණය කරන ආශ්වාස කරන වායුගෝලය අපිත් අපි කවදාවත් ජීවිතේ කවදාවත් දුම් වැටියක් උරලා නැති වුණාට අපිත් අක්‍රීය දුම්පානයට හේතු වෙනවා ගොදුරු වෙනවා. ඛේදවාචකයේ තමයි මේ රටේ කාන්තාවන්ගෙන් 22%ක් අක්‍රීය දුම්පානයට ගොදුරු වෙන්නේ තමන්ගේ නිවස තුලදීමයි. 11%ක් මේ රටේ කාන්තාවෝ අක්‍රීය දුම්පානයට පත් වෙන්නේ තමන් වැඩ කරන ස්ථානවල. මේවා ඛේදනීය තත්වයන්. මේවා සියල්ල වෙනස් කරන්න අපි අනපනත් ගිනෙනවා. ඒ වගේම සියලුම පොදු ස්ථානවල දුම්පානය තහනම් කරන අනපනත් ගිනෙනවා. ඒ වගේම ඔය සිල්ලරේට සිගරට් විකුණන එක තහනම් කරන අනපනත්.